උපසිරස මේදී මේ සභාපති කැලණි විශ්වවිද්‍යාලයේ මහසිස් සංගමය අපි මේ වෙද්දී කැලණි විශ්වවිද්‍යාලයේ විරෝධතාවයක එදමින් තමයි ඉන්නේ. ඒ විරෝධතාවය කියන්නේ අපි විරෝධතාවය මේ දක්වන්නේ අපි දන්නා මේ වෙද්දී කැලණි විශ්වවිද්‍යාල සම්බන්ධ පශ්චාත් උපාධි ආයතනයට පශ්චාත් උපාධි ආයතනයේ ගොඩනැගිල්ලක් විවෘත කරන්න අනිල් වික්‍රමසිංහ හෙට දිනේදී එනවා කියන ආරංචියක් තියෙනවා. ඒ වගේ පණිවිඩයක් ඇවිල්ලා තියෙනවා. මේ පරිපාලනෙත් එක්ක සාකච්ඡා ආරම්භ තියෙනවා. පරිපාලනෙත් එක්ක කතා කරලා තියෙනවා මේ රනිල්ව ගෙන්නන්න. එතකොට අපි මේකට විරෝධය දක්වලා තමයි මේ විරෝධතාවය ආරම්භ කරේ අපි දවස් ගානක ඉඳන්. මේ රනිල්ට මේකට එන්න එපා. මේ ගොඩනැගිලි විවෘත කරන්න, මේ බදු ජනතාවගේ බදු සල්ලි වලින් හදපු මේ ගොඩනැගිලි විවෘත කරන්න මේ වගේ ජනතා මතයක්වත් නැති ජනාධිපති කෙනෙක් ගෙන්නන්න එපා කියන කාරණේ තමයි අපි මේ පරිපාලනයට කිව්වේ. එතකොට අපි දන්නවා මේ පරිපාලනය කරේ ඊයේ දවසේදී පොලිසියත් එක්ක මීටින් අරගෙන මේ පරිපාලනය ඇතුලේ ශිෂ්‍යයන්ට මේ විශ්වවිද්‍යාල සම්බන්ධ FCT ෆැකල්ටියට ශිෂ්‍යයන්ට යන්න දෙන්නේ නැති විදියට ඊට පස්සේ ශිෂ්‍යයන්ව චෙක් කරලා ශිෂ්‍යයන්ට සම්පූර්ණයෙන් තහනම් භූමියක් බවට පත් කරලා තියෙන මේ වෙද්දී FCT ෆැකල්ටිය. එතකොට ඒ තත්ත්වයක් ඇතුලේ ඒ වගේම තමයි ඒ තත්ත්වයත් එක්කම පොලිසියත් එක්ක ඩීල් ගහලා තියෙන මේ පරිපාලනය ශිෂ්‍යයන්ට ওই විදියට මැදිහත් වීම කරමින් මේ විශ්වවිද්‍යාලය ඇතුළට එන්න මේ විශ්වවිද්‍යාලය ඇතුළට මේ කඳුළු ගෑස් ගන්න පවා මේ පරිපාලනයෙන් අවසර දීලා තියෙනවා. එතකොට ඒක තමයි මේ මැදිහත් වීම තමයි ඊ දිනේදී ඉඳන් මේ වෙනකන් අපිට දැක ගන්න තිබ්බේ. එතකොට මේ ෆැකල්ටි වහලා තියෙන තත්ත්වය ඇතුලේ මොකද්ද මේ ශිෂ්‍යෝ මේ මොහොතේ ඉන්න තත්ත්වය මොකද්ද කියන්නේ අපි පැහැදිලි කරගන්න ඕනේ. ඒක තමයි ඒ ශිෂ්‍යෝ මේ මොහොතේ ඉන්නේ විභාග ලියන පසුබිමක. එතකොට විභාග ලියන තත්වයක තමයි අද මේ අද දවසේ අටහමාරට එක්සෑම් එකක් තිබ්බා. ඒ අටහමාරට එක්සෑම් එක තියෙද්දී පරිපාලනයෙන් අටට මැසේජ් එකක් දානවා මේ FCT ෆැකල්ටි වහලා තියෙන්නේ ළඟ තියෙන විද්‍යාලංකාර පිරිවෙනට ගිහිල්ලා විභාගයට සම්බන්ධ වෙන්න කියලා. එතකොට මේව ප්ලෑන් කරලා මේ ආණ්ඩුත් එක ඩීල් ගහලා මේ පොලිසියත් එක ඩීල් ගහලා මේ පරිපාලනය සම්පූර්ණේ කියන්නේ මේ ශිෂ්‍යයන්ට විරුද්ධව ශිෂ්‍යයන්ගේ නිදහස තහවුරු කරන්න නැතුව මේ ශිෂ්‍යයන්ගේ සම්පූර්ණ විභාගය ලියන්න තියෙන මානසිකත්වය පව නැති කරන එක තමයි අපි මේ දකින්නේ. එතකොට ඒත් එකම ගත්තට පස්සේ රනිල්ට තියෙන මොකක්ද අයිතිය මේ විශ්වවිද්‍යාලේ තියෙන මේ ගොඩනැගිලි විවෘත කරන්න එන්න. එතකොට අපි දන්නවා මේ වෙද්දී මහා ජනතාව ඉන්නේ කන්න බොන්න නැතුව බදු ටික ගහලා ඊට පස්සේ වැට් එක වැඩි කරලා මිනිසුන්ට ජීවත් වෙන්න විදියක් නැතුව ඉන්න පසුබිමක ඒත් එකම ගත්තට පස්සේ අයවැයෙන් විශ්වවිද්‍යාලයට වෙන් වෙන්න ඕන ප්‍රතිපාදන වෙන් වෙන්න නැතුව මේ වෙද්දි මහා පොලිටික ලැබෙන්නේ නැහැ, බර්සරි ටික ලැබෙන්නේ නැහැ, විශ්වවිද්‍යාල වලට අමතර ගෙවීම් කරන්න වෙලා තියෙනවා ශිෂ්‍යයන්ට. ඊට පස්සේ කැන්ටින් වල මිල ගණන් වැඩි කරලා තියෙනවා. ඒත් එකම ගත්තට පස්සේ කැලණි විශ්වවිද්‍යාලය සම්බන්ධව ගත්තට පස්සේ කැලණි විශ්වවිද්‍යාලයේ මේ වෙද්දි තිබ්බ ශිෂ්‍යයන්ට රෙජිස්ටර් වෙන්න තිබ්බ ගාස්තුව 100%ට 120%කින් වැඩි කරලා තියෙනවා. එතකොට මේ වගේ අර්බුද ප්‍රමාණයක් තියෙදි ප්‍රශ්න ප්‍රමාණයක් තියෙදි ඒ ප්‍රශ්නවලට උත්තර හොයන්න නැතුව ඡන්දය බලාගෙන ඡන්දය බලාපොරොත්තුවෙන් ඡන්දයට කැම්පේන් කරන්න මේ විශ්වවිද්‍යාලය පාවිච්චි කරනවා දේශපාලන සංදර්ශන දාන්න. අපි ඒකට තමයි විරුද්ධ. අපි විරුද්ධ මේ කැම්පස් භූමිය මේ දේශපාලඥයන්ට ඕන විදියට පාවිච්චි කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ. ශිෂ්‍ය සංගමයේ විදියට, ශිෂ්‍යෝ විදියට අපි ඒකට විරුද්ධයි. මොකද මේවා මහා ජනතාවගේ බදු මුදලින් නඩත්තු වෙන තැන්. මහා ජනතාවගේ බදු මුදලින් තමයි මේවා හදන්නේ, ඉදි කරන්නේ. ඒත් එකම ගත්ත රජය පවත්වාගෙන යන්නේ මහා ජනතාවගේ බදු මුදලින්. ඒ වගේ පසුබිමක් ඇතුලේ අපි කැමති නැහැ මේ රනිල් වික්‍රමසිංහලා මේවට ඇවිල්ලා මේ විශ්වවිද්‍යාල පාවිච්චි කරනවට මේ දේශපාලන සංදර්ශන දාන්න පාවිච්චි කරනට අපි සම්පූර්ණයෙන් විරුද්ධයි. මේ පරිපාලනයෙන් ගහපු ඩීල් එක සම්පූර්ණයෙන් අකුල ගන්න ඕන. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ ආරක්ෂාව තහවුරු කරන්න ඕන. ඒත් එක්කම විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට තහනම් භූමියක් කරලා තියෙන FCT ෆැකල්ටි එක ඉක්මනින්ම විවෘත කරන්න ඕන ශිෂ්‍යයන්ට පාවිච්චි කරන්න පුළුවන් විදියට. ඒ කාරණා ටිකත් එක්කම අපි කියනවා රනිල්ට මේ එන්න දියල් තියෙන අවසරය මේ පරිපාලනයෙන් අකුලා ගන්න ඕන. එතකන් අපි අකණ්ඩව දිගටම අරගල කරනවා කියන කාරණා. එතකොට මේ පරිපාලනයේ මැදිහත් වීමත් එක්ක ශිෂ්‍යයන්ට විරුද්ධව මැදිහත් වුණ හින්දා ශිෂ්‍යයන්ගේ පැත්තට සාධාරණයක් ඉෂ්ට වෙන විදියට පරිපාලනයෙන් උත්තරයක් දෙනකන් අපි පරිපාලන ගොඩනැගිල්ලේ නැවතිලා ඉන්නවා කියන කාරණය මේ වෙලාවේ අපි සඳහන් කරනවා. එතකන් අපි
අකණ්ඩව මෙතන රැඳී ඉන්නවා කියන කාරණේ. එතකොට මේ මොකක් වෙනකන් තියෙන්නේ මොන මොන කායක සාක මොකක්ද? එතකොට අපිට මේ සම්බන්ධ VC එක මීටින් එකක් ඕන. මේක ගැන මොකද්ද මේ කරන්නේ? මොකද්ද මේ ශිෂ්‍යයොත් එක්ක කතා කරලා නැහැ මේ වෙනකන්. ශිෂ්‍යෝට මේ මොකද්ද කරලා තියෙන්නේ මේ මේ ශිෂ්‍යයන්ට යන්න දෙන්නේ නැහැ FCT ෆැකල්ටියට. ඊට පස්සේ ශිෂ්‍යයන්ගේ ID චෙක් කරනවා. ශිෂ්‍යයන්ට එතෙන්ට යන්න දෙන්නතු එලවනවා. ෆෝන් ගන්නවා. ওই වගේ يعني පොලිසිය හමුදාව යොදවලා ওই වගේ තත්ත්වයකට අවසර දුන්නේ ඇයි? එතකොට ඒ වගේ ඒක අකුලා ගන්න ඕන. ඒ කියන්නේ ඒක නවත්තන්න ඕන. අන්නේ උත්තර ටිකත් එක්ක රනිල්ට මේකට එන්න තියලා තියෙන අවසරය. ඒකට තමයි අවසරය කියලා කියන්නේ. එතකොට ශිෂ්‍යයන්ට එතෙන්ට යන්න දෙන්නේ නැති කරලා තහනම් කරලා ඉවරලා රනිල්ට එන්න පුළුවන් විදිහට පරිසරයක් හදනවා මේ පරිපාලනය. එතකොට ඒක වළක්වන්න ඕනේ. ඒක එතකන් අපි මේක අකණ්ඩව අරගලේ දියත් කරනවා කියන කාරණේ තමයි කියන්නේ. අපිට මේ මොහොතේ වෙද්දි මීටින් එකක් දීලා මේ පිළිබඳ කතා කරන්න අපිට අවස්ථාව ලබා දෙන්න ඕන නිශ්චිතව. පරිපාලනයේ මේ වෙද්දි ශිෂ්‍යයන්ට විරුද්ධව ඇරන් තියෙන ශිෂ්‍යයන්ට ෆැකල්ටි එකට යන්න බැරි වාතාවරණයක් හදලා තියෙන නිසා ශිෂ්‍යයන්ට ෆැකල්ටි වලට යන්න දෙන්න තු එළවෙන නිසා ඊට පස්සේ ඒත් එකම ගත්තට පස්සේ මේ වෙද්දි විභාග මේ තත්ත්වයක් තියෙනවා. ඒතර විභාග වලට සම්බන්ධ වෙන විදියක් නැහැ. ඒව සම්පූර්ණයෙන් අවහිර කරලා තියෙන ශිෂ්‍යයන්ගේ නිදහස සම්පූර්ණයෙන් අවහිර කරලා තියෙන්නේ. ඒවට නිසි උත්තරයක් මේ රනිල් වෙන එක සම්බන්ධව නිසි උත්තරයක් මේ පරිපාලනයෙන් දුන්න අවස්ථාවේ අකුල ගන්න එකක් මේ පිළිබඳ සාකච්ඡාවක් දෙනකන් අපි මේ ක්‍රියාමාර්ගය අකණ්ඩව අරගෙන යනවා කියන කාරණේ තමයි. ඔය කියන්නේ පරිපාලන කොටනක ලත්පත් කරන් ඉන්නවා. මේ වෙද්දි පරිපාලන කොටනක ලත්පත් කරන් ඉන්න අපිට මීටින් එකක් දෙන්න මේ කතා කරන අපි මේ පරිපාලන කොටනකින් ඉවත් වෙන්න. ¿Qué te llaman a ti? ¿A qué te llaman?